දේවගණ තහනම් කිරීමක් නෙමෙයි ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීම. අපිට අපි දේවගණ අවශ්‍යයි මේව අන්ඩර්ස්ටෑන්ඩ් ක්ලැසිෆයි as a terrorist organization. Anybody can do that. So this is independent organization. Make what are the yardstick they use to measure that we are terrorist criteria. Not only that, we are open. Rastavadi samvidhanam mehema eliye inne ne. Rastavadi samvidhanam mehema prasiddhiya katha karanne ne. No, not. I don't think that any terrorist organization will make statements. And we all work openly. Communist Party of Ceylon. Komunis paksa, bawun ke, bukan, bargain karir anu, rastavadi samvidhan. So we have to tell only one thing. If you analyze this, UNP is categorized as a terrorist organization, classified as a terrorist organization. People's Alliance is categorized as a terrorist organization. Then Communist Party, JVP, all these organizations are classified according to this organization as a terrorist organization. But people talk about terrorist classification of this organization only when that relate to Budhupada Sena. අපිට වැදගත් වෙන්නේ මේකක් නෙමෙයි. සංවිධානයක් කියලා අපි පෙරදාටත් වඩා සංවිධානගතව පෙරදාටත් වඩා විචක්ෂණශීලීව පෙරදාටත් වඩා විනයවත් පෙරදාටත් වඩා වේගවත් මේ රටක් දැයක් සමයක් වෙලාගෙන තියෙන බොහෝ දුර්භාග්‍ය තත්ත්වයන් එක අනිද්දට අපි එළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා. දිගින් දිගටම පහුගිය දවස්වල උත්සාහ කළා අපි දැක්කා මේ හකීම් මෙමතිවරයා. හකීම් මෙමතිවරයා මොකද දෙයක් දෙක වෙනම ගණදිනුවක් දෙනවා විශ්වකරණ දැන් අපි කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. හැබැයි ඒ විවාදයට එන්නේ පස් දෙනාම ඉන්න ඕනේ. මම එදා නම් කරපු හකීම්, බදීර්දී, හිමල් වීරවංශ, වාසුදේව සහ ඩිලාන්. අනේ මෙන්න මේ කට්ටිය මෙන්න ඕනේ මොකද මේ අයියලට තමයි පෞද්ගලික කාර්යම ඔය ට්‍රක් වගේ ආයතන වල මේ වගේ නිර්දේශ සපයන් වමනා කරන මේ වගේ දේවල් වලට හරි අපූර්වට මේ තොරතුරු කිව්ව මේ බුදුබල සේනා තහනම් කරන්න අවම තරමින් මේ කිස්සු යක්ෂයෝ වැදගත් මහත්තුරු නම් මේ රටට ජාතියට හැබෑ ලෙසම ආදරය කරන අය නම් දෙන්නේ අපිට පොඩි කැදවීමක් කළා ආපහු මේ මොකද්ද මේ උපහාසන මොකද්ද කරන්නේ මොකද්ද උපහාසනේ වැඩ පිළිවෙල ඇත්තම කොහේ නේද පහසර මේ රට අරගෙන යන්නේ වැරදි නේද ඔය විදිහට හැසිරෙන්නේ කොහෙට හොද නැද්ද අපිත් එක්ක විවාද කරලා මේක විසඳගන්නේ එහෙම එහෙම ඉඩක් කඩක් අපිට ලබා දෙන්නේ නැහැ අපි දිග දෙලියට දිගින් දිගටම මොකද ඉදිරි කාලේ සතියෙන් සතිය අපි මාධ්‍ය හමු පවත්වනවා සතියෙන් සතිය මොකද මේ ආය අපි ආපසර හැරෙන්නේ නැහැ හෙලිදරව් කරන්න ගොඩාක් දේවල් අපි සම්පූර්ණ කරනවා ඒ සියලු දේ මොකද කරන්න පුළුවන් කාරණා දෙකයි එකක් අපිව චරිතමය වශයෙන් විනාශ කරන්න පුළුවන් ඒකට අපි බය නැහැ අනිත් පැත්තෙන් අරබදාන ඒකටත් අපි බය නැහැ දැන් අපේ ආරංචිතර හිරක් කොහෙද හොයනවා කියලා මේ මාධ්‍ය සාකච්ඡාවක් වෙන ආරංචි කරලා තිනවා හිරක් හරක් බයිනු තිබ්බෝ සිංහල කමට බෞද්ධ කමට මතට රැහිව කොතන හරි කවුරු හරි සතුරු බලමුළු බදිනවා නම් ඒක මාධ්‍ය සාකච්ඡාවක් වෙන්න පුළුවන් ඒක රැස්වීමක් වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම නම් බයිනු අපි මඩු කරනවා මගේ අපි හැමදාම කියනවා අද මේ රටේ අපි බලාපොරොත්තු වෙන්නේ අපි මුස්ලිම් සහෝදරයන්ට ආරාධනා කරන්න ඕනේ මෙරටේ සිංහල මුස්ලිම් වරේ මොකද එක පයක් තියාගෙන ඉන්නා මැද බෙරදී මෙහි එක පය එහෙම හරියන්නේ නැහැ පය දෙක තියාගන්න ඕන ලංකාව අපි බලාපොරොත්තු වෙන මුස්ලිම් සහෝදරය සිංහල මුස්ලිම් වරේ ඒ මිනිස්සු අතර මේ රට අයිති අවවාද කරන බලන්න සැරෙන් කතා කරන්න අතේ කරලා දාන්න ඔතනම අපි කරලා තියෙනවා පොලින් කිව්වා සංඝ සභාවේ අතහැරලා දැම්ම අපි සරෙන් කිව්වා පාරක ගැහුවේ නෑ මම හිතර ඇත්තටම මේ අනිත් අයට සාපේක්ෂව මොවින් මහත්මයා ඇච්චර පිළිලා නැහැ කියලා. මොකද එන්නේ මොන හරි සිංහලකමක් තියෙන බෞද්ධකමක් තියෙන මේ මොන පස්ස තිබ්බා. ඒක මේ ඒක පේනවා. දැන් මෙහි අවංකයි. ඒ නිසා තමයි ගිහිල්ලා අර අපි වගේම මේ සමහර ලාවට බොහොම මේ පවංගම හෘදයෙන්ම ඒක කියන්නේ.